අයිබෝවන් දුවේ පුතේ අපි එහෙමනම් මේ අද පන්ති ස්ටාර්ට් කරන්න පටන් ගන්න යන්නේ මේ එකේ දෙකේ දුල පුතාලා මේ බය වෙන්න එපා ඉංග්‍රීසි ඉගෙන ගන්න බය වෙන්න ඕනේ නැහැ ආ ගැඹුරු වැඩි නෑ මේ සරලයි මේ ඔච්චර අමාරු දේවල් නෙවෙයි අපි කතා කරන දේවල් නෙවෙයි ලියන්නේ කරන්නේ ඒ නිසා මේ දෙමාපිය පුහුණු කරන්න පුරුදු වෙන්න උන්දා බව චූටි චූටි දේවල් හැමදාම කරලා හරියන්නේ නැහැ හැමදාම රූපයක් පාට කර කර ඉඳලා හරියන්නේ නැහැ අපි භාෂාව ඉගෙන ගන්න ඕනේ එතකොට මේ හතර පහේ ළමයින්ට මේක සරල වැඩි අයට මම විකල්පයක් දීලා තියෙනවානේ බ්‍රහස්පතින්ද අපේ ඇඩ්වාන්ස් කාස් එකක් තියෙනවා නේද බ්‍රහස්පතින්ද අපේ ටිකක් ලොකු පාඩම් කරන ඉංග්‍රීසි පන්තිය තියෙනවා ඒක හැමෝටම නොමිලේ ඒකට සම්බන්ධ වෙන්න හරිද මේ පන්තියේ ඔයාලා චුටි චුටි දේවල් ටික ඉගෙන ගන්න දන් දේවල් තවත් වැඩි දියුණු කරගන්න හරි මොකද අපි ඉගෙන ගන්නවා කියන එක ඉවරයක් වෙන්නේ නැහැ මම දාම ඉගෙන ගන්න එක තමයි කරන්නේ ඉගෙන ගන්න අලුත් අලුත් දේවල් සොයන එහෙම එතකොට මේ චූටි දූල පුතාලා උන්චි අය අපි එදිනෙදා කතා බහ කරන දේවල් අපි කියන දේවල් මේවා අපිට ඕනේ ඉංග්‍රීසි නේද එතකොට ඒකට වයස් ભેදයක් නැහැ හරි එතකොට ඒකට දැන් පොත කියන්න අපිට වයසක් නැහැ පොත පොතමයි පෑන පෑනමයි මකරේ මකරේමයි පාසල පාසලමයි ඒ නිසා ඒකමයි අපි අපි මනසින් හදාගත්තු දෙයක් තමයි මේ නේද දැන් පුංචි බාලා පුංචි කාලේ කතා කරද්දී මේක මට හරියන වචන ටික මේක අපිට හරියන්නේ නැති වචන ටික හෙමෙන් කරේ නෑනේ ඉන්න ටික ඔක්කොම කියෙව්වා කතා කරා ඒ නිසා එහෙම සීමා මායින් වැටකඩලු දාන්න එපා ළමයින් ජාත්‍යන්තර දේවාපියෝ අමාරු නෑ මේක අමාරු දේවල් ලෝකේ නෑ ඔක්කොම දින් ලේසි පහසු දේවල් අපි ඒක ටිකක් ටිකක් කරනකොට කරනකොට තමයි පුරුදු වෙන්නේ ආ දැන් බලන්නකෝ අපේ එකේ දෙකේ ළමයි අය හතේ ළමයින්ට වඩා හොඳට ඉංග්‍රීසි කතා කරලා වීඩියෝ දාන්නේ අපිට මට දවසට වීඩියෝ 50ක් 60ක් එනවා දිනපතා ඉතින් ඒ නිසා ඒක හරි හොඳ දෙයක් නේ එතකොට මේ අපේ පුංචි දරුවෝ එක්ක දෙකේ ළමයි ලොකු අයලා අක්කලටත් වඩා දෙයක් දන්නවා ඉතින් ඒ නිසා හතරේ පහේ ළමයින්ට මේක ඇඩ්වාන්ස් මදිනම් ඒකට පුළුවන් බ්‍රහස්පතින්ද ක්ලාස් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ මොකද ඒක අපි සංජයනය කරන්නේ ඒකත් එක්ක සම්බන්ධ නේ හැබැයි මේකේ මේ පුංචි පුංචි දේවල් ඉගෙන ගන්න ඕනේ එක්ක දෙකේ ළමයින්ට බරපතල නෑ මේ පොඩි දේවල් හිමින් හිමින් යා මේකට පුරුදු වෙනවා එකවර පුරුදු වෙන්නේ නැහැ හිමින් හිමින් ඒතර අම්මා උදව් කරන්න ඕනේ යට මම මේ දාන ඒවා ඔක්කොම ඒවාන් ලියන්න බැරි වෙයි දැන් එකේ අය දැන් දෙකේ ඉන්නේ දැන් එකේ කවුරුත් නැහැ ඔක්කොම ඉන්නේ දෙකේ තුනේ පාට දෙක තුන එහෙම ඉන්නේ යා එකේ කවුරුත් නැහැ ක්ලාස් එක දෙකේ අය ඉන්නේ දෙකේ අයට නානවා කනවා කියලා ලියන්න දැන් දන්නවනේ සිංහලෙන් ලියන්න දන්නවනේ ඉතින් මොකක්ද අමාරු නේද හොඳයි අපි එහෙමනම් මේ මීට වඩා කොහොමත් ක්ලාස් එක සරල වෙන්නේ නැහැ මේ මට්ටමේ තව උඩට ඇඩ්වාන්ස් කරනවා මිසක් සරල කරන්න බෑ. ඒතු එහෙම කළා වැඩක් නෑ. ඔබේ කාලෙත් අපරාධේ ඩියට ටිකක් අපරාධේ ටිකක් බුරු කරන්න බෑ. ළමයින්ට මේ පාඩම ඇසලකින් චිත්‍රයක් පාඩ කරන එක විතරක් කරගෙන ඉඳලා හරියන්නේ නෑ. හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි ඊයේ සතියේ ගොඩක් දේවල් කතා කරා. අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ගොඩක් දැන් ඉගෙනගෙන තියෙනවා. පුළුවන් කියන ඒවා දන්නවා, බෑ කියන්න දන්නවා, ආ එපා කියන්න දන්නවා නේද? දන්නවා නේද? Right, good. අපි එහෙනම් අද අලුත් දේවල් ටිකක් ලියමු. ගොඩක් අතරින් දේ ගණන් ගන්න එපා. ඍතුමට අතරින් දුනට ගණන් ගන්න එපා. ඌටි අත පොඩ්ඩක් රිදුනට කමක් නැහැ අපි ලියමු ආ පොඩි අත පොඩ්ඩක් රිදුනට කමක් නැහැ එච්චර හිතන්න එපා ඒ ගැන අත තියෙන කෙනෙක් රිදෙන්නත් එපාය නේද මම බබෝ අත රිදෙන්න ඕනේ ඔය පොඩි අත පොඩ්ඩක් රිදුනට මොකද වෙන්නේ අනේ නේද අම්මාට දුකයිද බබාලගේ අත රිදෙනකොට ගන්න ගන්න එපා අපි මේ කලින් කරපු එකක් චුට්ටක් මතක් කරගන්නයි හදන්නේ මම මගේ කැමරාව ඕෆ් කරනවා ඒතකොට තමයි මට ඔය කැමරාව ඔන් කරන්න නැති ඉන්නයි පේන්නේ නිසා මට ඒගොල්ලන් පේන්න නිසා මම ඕෆ් කරගත්තා මට ඔයාලා පේනවා නිසා අක්කිය පේන්නේ නැහැ කියලා හිතුවට පේනවා ඈ කියනෝම අදිම බලන්න මේකට කියනවා හෙඩ් කියලා මොකද්ද කියන්නේ හෙඩ් ආ හෙඩ් H E A D head 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 කියන්නේ බබා ඔළුව හිස කියලා අපි ලියාගමු ඔළුව කියන්නේ ඒ වගේ හිස ලස්සන නැද ලියාගන්න හිස මම කලින් කළා අපි මම දන්නවා දැන් මම නැවත මතක් කිරීමකට වෙන වැඩකට මේ කරන්නේ head කියුවේ හිස
ඒක ඇඳලා ඉවර අය MOUTH MOUTH මා උත් මා MO මා U U T H උත් මවුත් මවුත් කට එතන head head හිස මවුත් කට පහේ ළමයිනුත් බාගෙට භාගයක් ඉන්නවා තාම මවුත් කියලා ලියා ගන්න බැරි අයත් හොඳේ මම දැක්කනේ papers වල ලියලා තියෙන විදි ඈ ගොඩක් පැතිවලට වහිනවා කියලා දාලා තියෙනවා නමුත් අපි ක්ලාස් එක කරගෙන යමු නැත්නම් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහනේ මට වහින්න නැත්නම් කරනවා හෙඩ් එක වගනවා දන්න විදිහට අඳින්නේ නැහැ දැන් කෝර් දේවල් ඕනේ නැහැ බා දන්න විදිහට අඳින්නේ මටත් ඉතින් එච්චර ලොකු චිත්‍ර අඳින්න බැහැ ඉතින් මේ මොකද ඇසක් කියන්නේ E capital Y E දෙක සිම්පල් වම I I කියන්නේ I ඇස ඇස ඊළඟට බබා අනිවිදිර අඳින්නේ මෙන්න මේ අපේ සම්පූර්ණ අතට ඒ වගේ අපේ සම්පූර්ණ අතට කියනවා මේ සම්පූර්ණ මේ මුළු මේ ටික ඔක්කොටම අපි කියනවා arm කියලා arm මෙතන ඉඳන් මෙතනට මේ තියෙන මේ ටිකට අපි කියනවා arm කියලා arm අත සම්පූර්ණ අත කියලා මතක තියාගන්න අත කියලා හෑන්ඩ් කියලා කියන ඒ කියන්නේ මේ මෙතනින් පල්ලෙහා ටිකට මෙන්න මේ ටිකට මෙතන මෙතන අපි කියන ආම් කියලා ආම් අත කියලා මතක තියාගන්න පස්සේ ඔය දිනකම තියන් ආම් අය ඇස ආම් අත සම්පූර්ණ අත ඔබට සිංහලෙන් කියන බාහුව කියලා කියන අපේ බාහුවට ආම්ස් කට් කියලා කියන්නේ කට්ටිය නේද මේක සරල වුණාට මේක ලොකු දෙයක් අපි ඉදිරියේදී කරනවා. හරි. දැන් පුංචිව බබාලට මේවා අම්මලා ඇඳලා කරලා දෙන්න ටක් ගාලා යන්න. යකන්න බැහැනේ. ඇඳලා කරලා දෙන්න හොඳේ. ඊළඟ පොතේ අස්සේවට බින්තුර අලව ගන්න ඈ. කකුලක් මං ඇන්දි අස්සනයි නේ කකුල leg leg කියන්නේ පාදය කකුල කියලා කියවකෝ නෑ
පාදය මුචිබ බාලා මේක අඳින අතරේ අම්මලා නෝට් එකක් දාගන්න. පස්සේ එතකොට ඒක අම්මලාට පුළුවන් පොත සම්පූර්ණ කරලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඔය මේ කකුලේ ඔය ඇඟිලි ටික දින ඕනේ. මේ හරිය කොටස මේ ටිකට අපි කියනවා පුතේ ෆුඩ් 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 යටිපතුල මොන ලස්සන වචනයක් ආ යටිපතුල අකුල ඇඟිලි ටිකත් එක්ක තියෙන මේ යටිපතුලට අපි කියනවා ෆුඩ් කියලා. මේක සම්පූර්ණ එක ලෙග්. මේක ඇල ෆුඩ් फूड बोर्ड के लगे ने पापूर पास से के අපි ලෙග් ඉගෙන ගත්තා ෆුඩ් ඉගෙන ගත්තා. තව පස්සේ වෙන ලස්සනට පාඩ කරලා ලස්සනට කරන්න පස්සේ හරිද? Good. ඊළඟට අපි ගත්තොත් මෙහෙම මෙන්න මේ ටික බෙල්ල ආ මොන්නේ අපි හදාගමුත් මෙන්න මේ ටිකට අපි කියන බෙල්ල කියලා. බෙල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ neck. දැන් පුතා මතක තියාගන්න මෙන්න මේ C අකුරයි K අකුරයි ලොකෝ අහගන්න. C අකුරයි K අකුරයි එකතුලා අල්කයන්ක ශබ්දයක් එනවා නම් මෙතන මේ C අකුරට පෙර තියෙන්න ඕනේ ස්වර අකුර A E I O U කියන එකක් මෙතන තියෙනවා නම් අල්කයන්ක ශබ්දයක් නෙවෙයි මෙතන C K දාලා ලියනවා. බොහෝ අවස්ථාවල හැම අවස්ථාවකම ඔය නීතිය පොදු නැහැ. බොහෝ අවස්ථාවල ඉංග්‍රීසිය තියෙන හැම පොඩි ප්‍රශ්නයක් ගොඩක් ඒවා හරිය රූල් එකකටම ගන්න අමාරුයි අපිට ඈ. neck කියන්නේ බෙල්ල. neck බෙල්ල. එලිමේන්ට් neck බෙල්ල. चिंग निकट 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 किया ने चिंग चिंग अचिंग मत दिया था कमान ने चिंग अचिंग चिंग चिंग किया निकट
අර එක දෙක තුන ශ්‍රේණි දරුවන්ගේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ඉංග්‍රීසි නෙමෙයි හා පොදු පන්ති පේපර් ක්ලාස් ශ්‍රේණිගත ඒවා මම අද ෆෝම් එකක් දාන්නා එන කැමතියි ෆිල් කරන්න මාසෙකටම රුපියල් 300 අය කරන එක දෙමාපියන්ගේ ඉල්ලීමක් මත කරන්නේ නැහැ නැත්තම් මගේ ඉල්ලීමක් මත නෙමෙයි ගොඩක් දෙමාපිය ඉල්ලීමක් කරලා තිබුණා හරි කමන්නේ අපි කරමු කැමති අය සම්බන්ධ වෙන කාලසටහනත් එක්ක දාන්න දෙසැම්බර් මාසේ පළවෙනි සතිය පටන් ගන්න එක දැනට යන පන්ති වලට අමතරව ඒකට මාසික ගාස්තුවක් අය කරන්නේ මාසික රුපියල් 300ක් වගේ ගාස්තුවක් බොහොම සහන ගාස්තුවක් අය කරනවා චින් ඊළඟට අපි මෙහෙම සක් කැන්දෝ එන්න මේ ටික ඔහොම ගත්තොත් මේ කළු පාටින් තියෙන මෙන්න මේ ටික මේ මොනවද මේ කොණ්ඩේනේ කොණ්ඩය කොණ්ඩයට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ හෙයර් හෙයා කියලා කට්ටිය උච්චාරණය කරනවා හෙයර් කොණ්ඩය හෙයර් කොණ්ඩය ඉතින් දැන් ඕක දැනගන්නේ කොලාවසර නගන් ඉන්න ඕනේද කොණ්ඩේ කියන එක දැනගන්න අපේ ඔළුවේ තියෙන එකක් නෙමෙයිද කොණ්ඩේ ඉතින් ඕක මොන්ඩිසෝරි ළමයට කියලා දුන්නා වරදක්ද නෑ මේක මොන්ඩිසෝරි ළමයි නම් දැනගන්න ඕනේ හේ කොණ්ඩේ මෙන්න මේකට අපි කියනවා මොකද්ද මේ නහය නහය ඔයා දන්න නහයට මොකද්ද කියන්නේ නෝස් 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 කියන්නේ නහය කවුරුහරි දරුවෙක් මේ ක්ලාස් එකේ ඕනකමින් මේ මාස හයත් ඉවරලා ඊළඟ මාස හයත් හිටියොත් එයා 1ේද 2ේද 3ේද 4ේද 5ේද 6ේද 7ේද 8ේද 9ේද 10ේද 11ේද කියලා අදාළ නැහැ. අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික පුළුවන් වෙයි. හරිද? 1ේද කියලා මේ ඉංග්‍රීසියෙන් කතා කරොත් තමන්ගේ වැඩේ ඉංග්‍රීසියෙන් කරගත්තොත් ආඩම්බරයිනේ. මොන මට නම් ආඩම්බරයි ඈ. මෙන්න මේ කොටසට අතේ අර ඇඟිලි ටිකත් එක්ක තියෙන කොටස තමයි අපි හෑන්ඩ් කියලා කියන්නේ. ඉස්සෙල්ලා ලිව්වේ ආම් මේක හෑන්ඩ්. මං ඒකටත් අත කියලාම තමයි ඔයාලට දුන්නේ තේරුම් කරන්න ඕනේ සමේකත් අත.
අරකට කියන්නේ ආම් කියලා. ඒක ආම් බාහුව බාහුවකම පොඩි බබාලට තේරෙන්නේ නැති සමන් අත සම්පූර්ණ අත කියලා කිව්වේ ඒකට. මේක හෑන්ඩ් අත. ඇඟිලි ටිකත් එක්ක. ඇඟිලි ටික නම් කැතයි නේ ගණන් ගන්න එපානේ. නෝස් මකනවා. මේ ඇඟිල්ල ඇඟිල්ල finger finger කියන්නේ ඇඟිල්ල finger ඇඟිල්ල දැන් මම දෙන්නම් චුට්ටක් දිග වචන දෙකක් බය වෙන්න එපා බෝඩ් එක මකනවා මේවත් ඔයා මට මේ කරලා වීඩියෝ එක වල පෙන්වන්න ඕනේ මේව පෙන්වන්න පුළුවන් finger පෙන්වන්න පුළුවන් hand පෙන්වන්න පුළුවන් nose පෙන්වන්න පුළුවන් eye පෙන්වන්න පුළුවන් hair පෙන්වන්න පුළුවන් මගේ නම් hair නෑ වගේනේ hair head මේව පෙන්වන්න පුළුවන් පෙන්නලා කියන විදිය මම අද කියලා දෙන්න පෙන්නලා කාට හරි පෙන්නන විදිහ මේ මගේ මේ ඇස මගේ කන කියලා පෙන්නන විදිහ මම ඔයාලට අද කියලා දෙන්න. හරි නේද? රයිට්. පොඩේ වකනවා. අර ගොඩාක් ළමයි ලස්සන ලස්සන වීඩියෝ කරලා ඉවරද පුතේ මට ඒක දාන්න වෙලාවක් වුණේ නැහැ. මේ අයියලාගේ පහේ ශිෂ්‍යත් විභාගයේ පේපර්ස් හදන නිසා මේ දවස්වල මම ප්‍රදේශ ගණනාවක ගුරුවරුන්ගේ පේපර්ස් හදනවා මම. अभी बेल क्या मे तीन बेल पीट पेत्ता मेम इंग्लिशन बाबा शोल्डर Shaw, al, choy, de, तो अल किया लगे हुए नहीं, shaw, al, de, यार शब्द वे ने पास से पीके ने कहा मुको, shoulder, उरहिसर, shoulder, उरहिसर shoulder, उरहिसर වචනේ දිග වුණාට ඔය විදිහට කෑලි කඩල එකට ගත්තම ලේසි. ෂෝල්ඩර්
शो एस एच ओ शो अल यू एल अल ड डी आर ड शोल्ड එම කඩන්න ඔය අපි වල කියන්නේ syllables කියලා ඈ ශබ්ද අකුරු නෙමේ ශබ්ද ලොකු පාඩමක් අපි ඉදිරියේදී කරනවා දැන් පොඩ පොඩ පුරුදු කරලා ලොකු පාඩමක් ඒක ඉදිරියේදී කරනවා හොඳයි shoulder උරහිස පාඩ උරහිසක් තියෙනව නේද තියෙනවා තියෙනවා හැමෝටම වෙන්නලා වීඩියෝ එකක් කරන්න අවුදෝ ගෑවිලා මේ කිව්වේ අම්මා කෙනෙකුයි පුදුමාකාර උනන්දුවකින් මේ ක්ලාස් එකේ දිනපතා වීඩියෝස් කරනවා. එයා ලොකු පහසුකම් නැහැ. ඒ චුටි ෆෝන් එකක් අල්ලගෙන නේ අම්මා ප්‍රශ්න අහනවා දුව ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා දුව අහනවා අම්මා උත්තර දෙනවා. ටොප් වැඩේ දෙන්නම ඉංග්‍රීසි පුළුවන් දැන්. තා මාස 8ක් 9ක් යද්දි ගොඩක් දේවල් පුළුවන් වෙනවා. අපි ප්‍රායෝගික ඉංග්‍රීසි උගන්නන්න නෑ ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි. හරි? ඒ නිසා මේ ග්‍රැමර් බුක්ස් ඇති තරම් කරන්න පුළුවන් අපට. එද මට පොත් ලිස්ට් එකක් වාර ලියලා දෙන්න පුළුවන් කඩෙන් ගන්න කියලා රුපියල් 5000ක් විතර වේදම් කරලා ගන්න පුළුවන් වැඩක් තියෙයි ඈ පොත් පුරවලා වැඩක් නැහැනේ වැඩේ පුළුවන් වෙන්නේ බැරි අපේ ඕ ලෙවල් ලෙවල් ළමයි ඉන්නේ ඕ ලෙවල් වලට ඉංග්‍රීසි වලට එකක් තියෙනවා ඒ ලෙවල් වලට ජෙනරල් ඉංග්‍රීසි පාස් වෙලා හැබැයි රැකියාවට යන්න කලින් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා ආයි ඉගෙන ගන්නවා කනවා නානවා දුවනවා එනවා යනවා කියලා ආයිත් ඉගෙන ගන්නවා ඇයි එහෙම උනේ අපට ප්‍රැක්ටිකල් නැහැ हाँ अभी यार सिलेबस एक हेर होना है केला में एक केवे डे इतर है केला में पाठ करने के इतर है करंट और मैंने मुकुट करंट दे पा इकुला हेला में हम फिल इन द ब्लैंक्स स्टैंड पुरोने के इतर माय कले मैंने मुकुट कले ने लेंगे ये सीमा में एलियट इन लामे आवारे के इकिन गाने लामे एलियट दान निदास सच बाहर पारिसरी दाखिन्य पुर्तु कराना इतना बताया भाषा की कने එර පාසල් යන කලින් ඔබේ දරුවා අවුරුද්දක් එකක් දෙකක් කාලෙදී අම්මා පොතක් දීලා කිව්වනම් මේක විතරයි පුතේ ඔයා කරන්න කියලා එහෙනම් තාමත් ඔබේ දරුවා සිංහල පාඩයක් කතා කරන්නේ. හැබැයි ඔබ එහෙම කළේ නැහැ. ඔයා ළඟින් දේ ළමයට කිව්වා ළමයා කතා කරා. ඒක තමයි මේක. භාෂාව. හරි? භාෂාවට සීමා මායින් වැටකඩු නැහැ මේ ලංකාවේ තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. විශේෂ නිර්දේශයක් දෙනවා අවුරුද්දකට වතාවක් පොතක් ගෙදර මහ පොතක් ඇත එකක්වත් මතක නැත අවසානයේ. විපෙන උනේ අපිට නේද පොත්තන් තියනවා ගෙදර සමහරක් ගෙවලට ඉංග්‍රීසි පොත් තියන දුම්මල්ලාල් ඩික්ෂනරිස් ටැග් එකට හම්බ වෙනවනේ දෙනවා තියනවා වැඩක් තියේ ජීවිතේට පෙරලා බලන්නවත් නැහැ සමහරක් දරුවෝ නේද හරි එතනින් එලියට එන්න ඉගෙන ගන්න ඕන නම් ඉච්චරයි කරන්න ඕන ෂෝල්ඩර් ඕ රේස දැන් අපි ඔය මුහුණක් කැන්දොත් පුතාලට පේනවා දැන් මෙතන මේ ටික පොණ්ඩේනේ මෙන්න මේ ටික උඹට හයිලයිට් කරලා පෙන්නන්නද ඒක මෙන්න මේ ටික ඔයාලා මොට්ටුවක් එහෙම තියන් ලස්සනට පුංචි කාල නේද නළලට තිලක තියනවා කියලා අම්මලා කියන්නේ පුංචි කාක් මෙන්න මේකට අපි කියන්නේ නළල කියලා නළල නළල මේ මොකද්ද මේ නළලට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් නළලට කියනවා අපි මොකද්ද forehead වචනේ දිගයි බය වෙන්න එපා forehead forehead නළල forehead නළල
forehead නලල ඔයාගේ නලල පෙන්නලා කියන්න පුළුවන් කාට හරි forehead shoulder පෙන්නන්න පුළුවන් forehead forehead නලල forehead නලල මම මේ හරි හරි ලියා ගන්නකෝ මම මේ දුල පුතාලට ගිය සතියේ කියලා දුන්නා මේක ඕක නැත්නම් මේ ඔය එහෙම කියන්නේ කියලා දුන්නා නේද this සහ that එක කියලා දුන්නා ගිය සතියේ දැන් මම this is my hand මේ වගේ අත this is my hand this is my shoulder මේ මගේ උරහිස this is my nose මේ මගේ නහය this is my head මේ මගේ හිස this is my mouth මේ මගේ කට this is my finger මේ මගේ ඇඟිල්ල this is my chin මේ මගේ නිකට this is my neck මේ මගේ බෙල්ල කියන්න පුළුවන් පාට ඉංග්‍රීසි ඔගේ කුලාවසට යනකන් ඉන්න ඕනේද චූටි බබෙක් දැනගත්තොත් හොඳ නැද්ද මේ මගේ බෙල්ල කියන ඉංග්‍රීසියෙන් කියන්න හොඳයි නේද හොඳයි අන්න ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ ඉස්සෙල්ලා බාහිර පරිසරයේ දේවල් ටික අපි ඉගෙන ගන්න. මෙච්චර කල් ඔයාගේ ඉංග්‍රීසි ක්ලාස් වල ඔයාගේ ඉංග්‍රීසි වැඩසටහන් වල හොඳයි ඒව එකක්වත් නරක නැහැ ඔක්කොම හොඳ දේවල්. හැබැයි ප්‍රායෝගික නැත. පොත පුරවනවා දරුවට ඉංග්‍රීසි බෑ. හරි මේක ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකයි පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න වෙනවා ඈ. හරි කොහොමද කියන්නේ මේ මගේ ඇඟිල්ල this is my finger this is my finger this is my mouth මේ මගේ කට ආ කියමු මේ මගේ නහය පෙන්නමු කොබාන නහය this is my nose මේ මගේ නහය කට 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 this is my mouth ඔළුව ඔළුව this is my head right good මගේ කොණ්ඩේ this is my hair මගේ කොණ්ඩේ වටේ කොණ්ඩේ නෑනි මගේ තට්ටේ this is my hair ඇස this is my eye this is my ear මේ මගේ කන this is my neck මේ මගේ බෙල්ල this is my shoulder මේ මගේ උරහිස this is my forehead මේ මගේ නලල ලේසිද අමාරුද ලේසි හරි දැන් අපි ඔක ලියන්න පුරුදු වෙන්න ඉපැයි කතා කරන්න නම් දැන් දාන්න දැන් බලන්න කතා කරන්න දාන්න ලියන්න තමයි ලේසි අමාරු නේද ලියමු අපි ලේසියට කතා කරන්න දැන් ගොඩක් ලේසියිලා නේද බලන්න ආ මේ මගේ නල්ල this is my forehead this is my head මේ මගේ හිස this is my arm මේ මගේ බාහුව this is my hand මේ මගේ අත this is my shoulder මේ මගේ උරහිස this is my neck මේ මගේ බෙල්ල This is my mouth මේ මගේ කට This is my nose මේ මගේ නහය අපි ලියමුද ලියමුවා ලියන වැඩේ ඉතින් චුට්ටක් විතර අමාරුයි මීට ලියමු අදිස්සි නෑනේ මොකද අපිට මේ කාලෙකට ඉවර කරන්න ඕන කියලා එහෙම එකක් නෑ අපිට කල් මාදුනොත් තව අවුරුද්දක් හරි කරනවා අපි බය වෙන්න එපා අපි ගිය සතියේ මෙන්න මේවා ඉගෙනගෙන තියෙන්නේ දැන් this කියන එක ඔයා දන්නවා ලියන්න. මුතුෙන් කියන්න ඕනේ නැහැ මම ඒක ඈ. පාඩම් කරපුවා ඔයා දන්නවා. This is
my මේක දැන් දන්නවා මේ මගේ this is my මේ මගේ එක අපි කලිනුත් කියලා තියෙනවා this is my head දෙකේ එකේ ළමයි මේවා ලියන්න මේ මගේ හිස this is my head මේ මගේ හිස this is my head මේ මගේ හිස මට ඕනේ කියන්නේ ඔය ඔයාගේ හිස කියලා කියන ඕක ඔයාගේ ඔළුව මේක මගේ ඔළුව this is my head that is your head ආ එක සැරට කිව්වොත් බයිනෝ එක ලිහිතයි ගන්න this is my head මේ මගේ හිස මෙන්න අලුත් වචනයක් නෙමෙයි අපි මේක ලියලා තිනවා කලින් that is අපි ලියලා තියෙනවා you are head ah that is your ඔය ඔයාගේ ඔක ඔයාගේ ඔය ඔයාගේ ඉස බලන්නක පුතේ this නම් මේ that නම් ඔය ඕක ඕක කියලා කියන්නත් පුළුවන් ඕක ඔයාගේ හිස මේක මගේ හිස this is my head that is your head අන්න එහෙම එකලඟ ඒ දෙක පාඩම් කරමු හරි this is my head that is your head this is my head that is your head this is my head that is your head ඕක ඔයාගේ හිස එක මගේ හිස this is my head that is your head this is my head that is your head this is my head that is your head ලියා ගන්න විනාඩි දෙකක් තුනක් දෙන්නම් මේ චූටි බබාලා තින්නට තාම නේද හරි ලියා ගන්නකම මම විනාඩි දෙක දෙක දෙනවා දෙකක් නෙමෙයි තුනක් දෙන්න හරියට විනාඩි තුනක් දෙන්න ඉක්මනින් ලියා ගන්න හැමෝ this is my head That is your head. This is my head. That is your head. पहले लम्हे ने मैं गुड़ा प्रयोजना तो यही शिष्यति भाग इतने वचने पद दी लाभदान है तो भाग क्या This is my head that is your head 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 මේවා පාඩම් කරලා කටට හුරු වුණාට පස්සේ නිකම්ම කියවෙනවා අපි This is my head. That is your head. This is my head. That is your head. Begin. Can not pull off. Anti minadiya ne. Then make a liye pull. Pull up my practice. Karan. Ito one ekaran make a sarala ma sarala deya bawaan maatche. This is my head. That is your head. This is my head. That is your head. Then makan nang. This is my. මේක දැන් දන්න ඔයානේ. This is my. මේ මගේ. මේ මගේ කට.
that is your mouth. Oyagi cut. This is my mouth, that is your mouth. This is my mouth, that is your mouth. විනාඩි 5ක් දෙන්න වාක්‍ය දෙක ලියාගන්න. දවසකට එක ගානේ පුහුණු වුණත් සතියක් යනකොට වාක්‍ය හතක් පුහුණු වෙනවා දරුවෝ. වචන නෙමෙයි අපි වාක්‍ය වලින්ම පුරුදු වෙන. එතකොට සම්පූර්ණ වාක්‍ය පුරුදු වෙනකොට භාෂාව ඉබේ පුළුවන්. This is my mouth, that is your mouth. This is my mouth, that is your mouth. This is my mouth, that is your mouth. Practice කරන්න.
බලාගෙන හිටියේ කට්ටිය සමහරක් කැ ප්‍රැක්ටිස් කරන හොඳයි ඈ this is my mouth that is your mouth ඒ වගේ අනිත් ඒවා හදන්න පුළුවන් තනියෙන් නේද මම ඕනේ දැන් ඕනේ නැහැ නේ this is my leg this is my leg තේරුම මේ මගේ පාදය පාදය කියන්නේ කකුල මේ මගේ කකුල this is my leg that is your leg ඕක ඔයාගේ පාදය very good this is my leg මේ මගේ පාදය that is your leg ඕක ඔයාගේ පාදය මේ මගේ නැත්නම් මේක මගේ කකුල this is my leg that is your leg ඕක ඔයාගේ කකුල මේක මගේ කකුල ඕක ඔයාගේ කකුල this is my leg that is your leg this is my leg that is your leg this is my leg that is your leg විනාඩි 5ක් දෙන ලියන්න දැන් හතරේ පහේ ආයත මේක ටග් ගාලා ලියන්න පුළුවන් හැබැයි නංගිල මල්ලේ ලියනකන් ඉන්න ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ආ This is my leg that is your leg this is my leg that is your leg ඒක ලස්සන අකුරෙන් ලියන්න නැවත එකක් හදන්න උත්සාහ කරන්න නංගිල මල්ලියලා ලියනකම් වෙන කොලයක් තියාගෙන ඕගොල්ලෝ එකක් හදන්න දැස මම ලිව්වම හරිනම් හරිදාන්න එහෙමයි කරන්නේ හොඳේ නැත්තම් මේක ලියලා උඩ බලාගෙන ඉන්න එපා වුණ ගණන් කර කර හොඳ පිටියේ දිගේ යන්න This is my leg that is your leg 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 देखिए बाबा घोमाल में लिया ना तानी एंगे मला तू दाउ करान ना This is my leg, that is your leg. දැන් මකන්නම් ලීසි නේද ඒක This is my leg that is your leg this is my leg that is your leg This is my eye
මේ මගේ ඇස that is your eye ඕක ඔයාගේ ඇස this is my eye that is your eye This is my eye. That is your eye. මම මේක යටේ වෙන පාටකින් කියන්න මට අමතුුණා. ඔයත් ඉතින් පාට පැන්සල් දෙකක් අරගෙන ලස්සට ලියන්න එහෙම. හතරේ පහේ කියලා නෑ. ඒගොල්ලොත් ඒ පුංචි ක්‍රමේ පාවිච්චි කරානේ. එතකොට හොඳට ගුලුවන් වෙනවනේ. That is your eye. ඔකෝයාගේ ඇස This is my eye මේක මගේ ඇස That is your eye ඔකෝයාගේ ඇස This is my eye. That is your eye. This is my eye. That is your eye. This is my eye. That is your eye. කෝඩේම කරනවා This is my face මේ මගේ මුහුණ This is my face. මේ මගේ මුහුණ. That is your face. ඕක ඔයාගේ මොන This is my face that is your face This is my face that is your face ලියලා ඉවරන දුලා පුතාලා ඕක හොඳට පුහුණු වෙනවා පස් පාරක් හය පාරක් ලියලා ලියලා ඕන වෙනවා ලියනවා කියනවා කියවනවා ලියනවා කියවනවා ලියනවා එහෙමම කරන්න This is my face මේ මගේ මුහුණ That is your face ඔකෝයාගේ මුහුණ
This is my face. මේ මගේ මුහුණ. That is your face. ඔක ඔයාගේ මුහුණ. This is my face. That is your face. දැන් ඔය ක්‍රමයට ඔයාගේ දේවල් ගැන කියන this is my කියලා දාලා ඔයා ගාව තියෙන දේවල් පෙන්නලා කියන්න පුළුවන්. වෙන කෙනෙක් ගැන ගාව තියෙන දේවල් දාලා that is your කියලා දාලා කියන්න පුළුවන්. මුහුණ කකුල අත මේ කොණ්ඩේ ගැන විතරක් නෙවෙයි ඈ This is my face. මේ මගේ මුහුණ. That is your face. ඔක ඔයාගේ මුහුණ. හොඳයි. මේක ලියාගෙන ඉවර දුල පුතාලා. අපි දැන් විනාඩි 5ක පුංචි විවේකයක් ගමු. හතරයි පහට ආයි පටන් ගමු තේ චුට්ටක් දීලා බිස්කට් එක කාලා එහෙම ඉන්න වතු ටිකක් හිම් දීලා ඉන්න එක දිගට පැයක් ස්ක්‍රීන් එක දිහා බලන්න හිටියන නේද රයිට් හරි අපි මේ පුංචි විවේකයක් ගමු ඊට පස්සේ නැවත ආයි සම්බන්ධ වෙමු ලියුවෙන් ඉපහා ඔහොම ඉඳලා විවේක කාලේ ගන්න වීඩියෝ එක ඔෆ් කරලා ගිහිල්ලා වතු ටිකක් බීලා තේ පොඩ්ඩක් බීලා බිස්කට් එකක් කාලා හතරයි පහට ආයි පටන් ගමු ආ හරිනේ
සූදානම් වෙන්න. This is my face, that is your face. This is my face, that is your face. හොඳයි දැන් අපට ඕන වෙනවා කියන්න අපි කිව්වා නේද මේ මගේ හිස this is my head this is my finger මේ මගේ ඇඟිල්ල මේ මගේ ඇඟිල්ල නෙමෙයි මේක මගේ ඇඟිල්ල නෙමෙයි කියලා කොහොමද කියන්නේ අපි ඒකත් ඉගෙන ගන්න බෑ මේක මගේ නෙවෙයි ආ this is my pen මේක මගේ පෑන නෙමෙයි this is my pen මේක මගේ පෑන හැබැයි අපිට කියන්න ඕන වෙනවා මේක මගේ පෑන නෙමෙයි කොහොමද අපි කියන්නේ හා බලමුද අපි right යලම් බලමු ගොරේ දැන් බිස්කට් කන්න බෑ දැන් බිස්කට් කන්න වෙලා දුන්න ඉවරයි මේ බාන්න අපි එක ලියන විදිය this is මේ මැද්දට මම දානවා වචනයක් අලුත් එකක් not this is not my මේක මගේ නෙවෙයි ආ this is not my අපි ඉස්සලා pen දාමුකෝ pen මේ මගේ පෑන නොවේ මේක මගේ පෑන නොවේ මේක මගේ පෑන නෙමෙයි this is not my pen this is not this වලට පස්සේ not එකක් දැම්ම අලුත් වචනයක් මේ ලියා ගන්න කෝක ලස්සනට එලා අරගෙන ලියන්න this is not my pen මේක මගේ පෑන නොවේ This is not my pen. මේක මගේ පෑන නෙමෙයි. No way. This is not my pencil. දැන් මේ ඔක්කොම වචන ගා දන්නේ නැවති එකක්වත් දන්නේ නැති ඒවා නේ ඔක්කොම දැන් හරියට संबंध कर
මේක මගේ පැන්සල නොවේ. This is not my pen. This is not my pencil. This is not my pen. This is not my pencil. හොඳයි දැන් අපිට ඕන වෙනවා කියන්න ලියාගෙන ඉවරයි නේද ලියා ගන්න තවත් ලියනවා නේ හරි ලියන්න ලියන්න තව විනාඩි දෙකක් දෙන්න පොඩ්ඩ ලියන්න හැබැයි ඉක්මන් කරන්න This is not my pen This is not my pencil පකරවා මේ බලන්නකෝ මේක mentally with that is not your pen that is not your pen ओके पेन नो वे दैट इज नॉट योर पेन ओके पेन नो वे ඒකෙත් ඊස් වලට පස්සේ තමයි not දැම්මේ අපි ආ ඉස්සෙල්ලත් ඊස් වලට පස්සේ තමයි not දැම්මේ මේ වාක්‍ය රටාවේ පිළිවෙල මතක තියාගන්න ඕනේ that is not your pen ඔක ඔයාගේ පෑන නෝවේ ඔක ඔයාගේ පෑන නෙමේ යන්නේ එහෙම කියන්නේ that is not your pen ඊළඟට මේ බලන්න that is not your pencil that not okay ඔයාගේ පැන්සල නොවේ
That is not your pencil. Okoyage pencil nove. කලබලයක් නැහැ ලියා ගන්න නැවතත් පුරුදු වෙන්න පුහුණු වෙන්න ආයෙ ලියන්න ආයෙත් පුහුණු වෙන්න ආයෙත් ලියන්න ආයෙත් පුහුණු වෙන්න එතකොට නිකම්ම වැඩේ පුළුවන් වෙනවා That is not your pen. That is not your pencil. හොඳයි. දැන් අපි අපේ අනිත් ටික ලියමු. ශාරීරික කොටස් ටික ගැන ලියමු. දැන් මතකයි අපි හිස් ඉගෙන ගත්ත, හ ඉගෙන ගත්ත නේද? ඒවත් අපි දාලා දැන් ලියමුකෝ බලන්න අද. අතරි දෙනවද? ගණන් ගන්න එපා. මගේ ත්‍රි දෙනවා. This is not my head. Oh, my acting is a good gahagan. Me, Magi is no way. Very good. This is not my head. Me mage hisa nove. Hey, krame danna babala. This is not my head. Me mage hisa nave. That is not your head. That is not your head. That is not done. Oh yeah. Oh yeah, Agi. Is
නොවේ. That is not your head. ඔයාගේ හිස නොවේ. That is not your head. ඔය ඔයාගේ හිස නොවේ. බලන්න පුතේ දුවේ කොච්චර ලේසිද කොච්චර ලස්සනයිද කොච්චර පහසුයිද කියලා බලන්නකෝ. අමාරුද නෑ මේ පෙර පාසල ළමයි කරන වැඩ මේ තාම කරන්නේ අපි ඈ. ජාත්‍යන්තර පාසල් වලට යන ළමයි මේ වගේ සිය ගුණයක් ඉදිරියට දැන් ඉගෙනගෙන තියෙන්නේ. නිසා අපේ දරුවන්ටත් ඒ තැනට අරන් දෙන්න තමයි මේ මහන්සි වෙන්නේ. දැන් මේ ඉංග්‍රීසි පන්තිය ගැන අපේ පන්තිය ගැන දෙමාපියෝ දන්න හම්බෙන යාළුවන්ට දැන් ඉස්කෝලේ පටන් අරන් නිසා පණිවිඩේ කියලා මට හෙල්ප් එකක් දෙන්න ඕනේ. එතකොට තව පහසුකම් මට සපයන්න පුළුවන්, තව සහන දෙන්න පුළුවන් මට. ආ මට කරන උදව්වක් හැටියට පණිවිඩේ දෙන්න යාළුවන්ට. හැබැයි ඉතින් හොඳයි නම් විතරක් ඈ. ඔයාට හොඳ නැත්තම් අනිත් අයට කොහොමත් හොඳ වෙන්නේ නැහැනේ. හොඳනම් විතරක් පණිවිඩය කියන්නේ, හොඳ නැත්තම් කියන්න එපා. හොඳ නැත්තම් ඔබ මේ මාසය කරාට පස්සේ ඔබත් නවතින. හොඳ නැත්තම් බොරුවට මේක කළ වැඩක් නැහැනේ. හොඳයි නම් යාළුවන්ටත් කියන්න, ඔයත් එන්න. This is not my head. That is not your head. My සහ your, his, her අපි ඉගෙන ගත්තේ ඔවට තමයි. ඉමින් හිමින් ක්‍රමක්‍රමයෙන් අපි ලොකු ලොකු දේවල් කරනවා. ඉවරයිද මකන්නද? මකනවා. හරි තව එකක්. This is not, මේ බාන is not my neck. neck කිය බෙල්ලන නේද? මේ මගේ බෙල්ල නොවේ. that is not බලන්න that is not You are neck. Oh yeah. Oh yeah, gi. Bill. No way. That is not your neck. වචන අවබෝධයත් ලැබෙනවා. This is not my neck. That is not your neck. ඉක්මනට ලියන්න.
මකන්නද? මකනවා. This is not table. Is not my This is not my mouth. මේ මගේ කට නොවේ. That is not. බලන්න is not. That is not. Your mouth. Your mouth. ඔයාගේ කට. Is not දාපු ගමන් ඔයාගේ කට නෙමෙයි. That is not your mouth. ඔක ඔයාගේ කට නෙමෙයි. That is not your mouth. This is not my mouth. That is not your mouth. දැන් ඔවා බඩු එක එක ජාති බඩු තියලා කතා කරන්න පුළුවන් පෑන් පැන්සල් ටිකක් අරන් කියලා පුරුදු වෙන්න පුළුවන් ආ මේක මගේ නෙමෙයි මේක මගේ නෙමෙයි එහෙම කියලා කියලා පුරුදු වෙනවා එහෙම තමයි පුහුණු වෙන්නේ හා This is not my mouth මේ මගේ කට නොවේ That is not your mouth මේ ඔය ඔයාගේ කට නොවේ මටයි පෙරේද කෝල් එකක් දුන්න අම්මා කෙනෙක් දරුවා ඉස්කෝලේ ගිහලා ඉංග්‍රීසියෙන් කතා කරද්දී ටීචර් පුදුම වුණාලු මෙච්චර දවසක් වැඩ නොකර හිටපු දරුවා කොවිඩ් වලින් පස්සේ ඉස්කෝලේ යනකොට හොඳ මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා එදාර උදේ රැස්වීමකදී ඉංග්‍රීසියෙන් පොඩි කතාවක් කළාලු ඉතින් ඒ අම්මට ගොඩාක් සතුටුයි ඉතින් ඒක මටත් ලොකු සතුටක් ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි නේද වෙරි ගුඩ් This is not my mouth මේ මගේ කට නොවේ That is not your mouth ඔය ඔයාගේ කට නොවේ අපි තව එකක් ලියමුද එහෙනම් ලියා ගන්නකෝ මෙවි ලියා ගන්න මෙහම ඉක්මනට බෝඩේ මකනවා This is not my chin 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 නිකට් මේ මගේ නිකට නොවේ
That is not your chin. This is not my chin. That is not your chin. Pirari pahad denna liya gan. දැන් මේ ක්‍රමය පාවිච්චි කරලා දූල පුතාලට කියන්න පුළුවන් ආ බලමුකෝ මේ මේ මගේ අම්මා this is my mother නේ මේ මගේ අම්මා මේ මගේ අම්මා නෙමෙයි නะ this is කොහොමද කියන්නේ this is not and not down mother this is not my mother මේ මගේ අම්මා නොවේ එසිට අමාරුද ලේසිනේ ඉතින් ඔකට අමාරු වෙන්න දෙයක් නැහැ නේද ඊටසේ තාත්තාව පෙන්නලා කියන්න පුළුවන් this is my father මේ මගේ තාත්තා ඊටසේ අම්මව පෙන්නලා කියන්න පුළුවන් this is not my father මේ මගේ තාත්තා නෙමෙයි අම්මනේ එහෙනම් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔයාගේ ගේ පෙන්නලා කියන්න පුළුවන් නේ this is my house තප්පරයක් දෙන්න පුතේ පොඩි ප්‍රශ්නයක් අරන් ගන්න එපා ඈ දැන් එතකොට කොහොමද කියන්නේ අපි බලන්න පුළුවන් ගේ පෙන්වන්න this is my house මේ මගේ ගෙදර වෙන කෙනෙක්ගේ ගෙයක් පෙන්වලා කියන්න පුළුවන් this is not my house මේ මගේ ගේ නෙමෙයි හා හරිද
කවුද මේ ටෝයි එකක් තියාගෙන ඉන්නේ රවිෂ් රවිෂ් දිවාන් ආ පෙන්නන්න පුළුවන් ආ this is my toy මේ මගේ සෙල්ලම් බඩුව පෙන්වලා කියන්න පුළුවන් මේක මගේ සෙල්ලම් බඩුව නෙවෙයි this is not my toy එහෙම Taman දන්න දන්න වචන දාලා මේක ලියලා පුරුදු වෙනවා කියලා පුරුදු වෙනවා හරි this is my pen this is not my pen this is my pencil this is not my pencil වගේ අලුත් එකක් ඉන්නවද not දාලා කැටි ඉගෙන ගත්තාද අපි ආ එතකොට this is my phone this is my not phone කරි වෙනස් කර කර කියව කිව අපි ඉදිරියට යනවා හරි this is my head මේ මගේ හිස වෙන කෙනෙක්ගේ හිසක් පෙන්නලා ළඟින් ඉන්න කෙනාගේ හිස පෙන්නලා කියන පුළා this is not my head මේ මගේ හිස නෙවෙයි තේරුණා නේද රවිෂ් රවිෂ් දිවාන් දැන් ඔක නවත්තලා අහගන්න ඕනේ ආ හරි පැහැදිලිද තේරුණාද ආ ඔයාගේ සහෝදරයා පෙන්නලා කියනවා this is my brother මේ මගේ සහෝදරයා ආ ඊට පස්සේ සසාදි පල්ලිව පෙන්නලා කියනවා this is my brother මේ මගේ සහෝදරයා එතකොට තව වෙන කෙනෙක් පෙන්නලා කියනවා this is not my brother මේ මගේ සහෝදරයා නෙවෙයි ඒ විදිහට කියලා කියලා පුරුදු වෙනවා මේක තත්ත කරගෙන හිරක් this is not my එහෙම කතා කරන්න ඕනේ නැහැ නිකන් වරද්දන්න නැතුව කියාගෙන යන්න මාරු දෙයක් නෙවෙයි හරි පැහැදිලි නේද හොඳයි තව ටිකක් කියන අපි ලියමු ඉදිරියට වැඩි උඩා තව ටිකක් ලියමු ප්‍රැක්ටිස් කරමු ඔකේ අපි ඊළඟ එක ලියමු this is මොකද කියන්නේ this is not my this is not my leg මේ මගේ පාදේ නෙමෙයි මේ මගේ කකුල නෙමෙයි මේ මගේ පාදය නෝවේ this is not my leg ඊළඟට that is not my leg ඔය මගේ ඔය ඔයාගේ sorry ආ මගේ නෙමෙයි ආ ඔය ඔයාගේ ඔය ඔයාගේ ආ මෙතන මයි දෙලා මම sorry ආ හරි දුනා that is not your leg එහෙම ලියන්නත් පුළුවන් නමුත් අපේ රටා වෙනස් වෙනවනේ that is not your leg ඔය ඔයාගේ පාදය නොවේ this is not my leg that is not your leg මේ සතිය නම් මම අනිවාර්ය ඉංග්‍රීසි නිබන්ධනයක් එවනවා ඒක පොතේ ලියා ගන්න ඊළඟ දවසේ ඒක තමයි සාකච්ඡා කරන්නේ කලින් එවනවා නිබන්ධනේ This is not my leg. That is not your leg. Is not එක හොඳට පුරුදු වෙන්න. Is not. Is not. Is not. This is not my leg. That is not your leg. This is not my leg. That is not your leg.
This is not my leg. That is not your leg. හොඳයි අපි දැන් තව පොඩි වාක්‍ය රටාවක් පුරුදු වෙන්න යන්නේ එක මකන්නද මම this is not my leg මේ මගේ පාදේ නොවේ that is not your leg ඔය ඔයාගේ පාදේ නොවේ මකනවා මම මෙන්න මෙහෙම එකක් අලුත් වාක්‍යයක් දෙනවා ප්‍රශ්නයක් ඒක අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා what is This ये वाला बैरियर है मेरे लिए आगे What What is this मेरे मुकाबले What is this? මේ මොකද්ද? උත්තරයක් දෙනවා මම. That is your pen. ඔය ඔයාගේ පෑන What is this? Me mokad? That is your pen. Oya oya agi pen. What is this? Me mokakda? That is your pen. Oya oyage pen. Oya danne thi oorum ekak dakkot. What is this? Kila ahanna me mokakda? What is this? Me mokakda? What is this? Me mokakda? Gedara thiyena okkoma penna penna ammagen ahanna. Amma singalin uttare denna kamak naha. Putha penna penna ahanna. What is this? 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 එහෙම කිය කිය අහන්න. පෙන්න පෙන්න අහන්න. මම දන්න මේවා මොනවද කියලා පෙන්න පෙන්න අහන්න. What is this? 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 බෙලාර වර වහන්න. ආ? අම සිංහලෙන් උත්තර දෙන්න කමන්නේ. What is this? ඕක බෑනක්. That's a pen. What is this? මේ මොකද? This is a book. එක පොතක් එම් පුරුදු වෙන්නකෝ අපි ඊළඟ එකට යමු හරි right good next one ඊළඟ එක ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ලියන්න පුරුදු වෙයි තව ටික දවසක් යනකොට වරන් ගන්න එපා ඈ කොහොම යංකෝ ඉදිරියට ආය ලියන්න what is this දැන් තේරුම් ලියන්නේ නැහැ මේකේ
What is this then dano? What is this? මේ මොකක්ද ඒක ඔයා දන්නවා දැන්. That is your pencil. What is this name okada? That is your pencil. Oyage pencil. Then danno me deke teru. English ekeliwa methi. What is this? Mokakda? That is your pencil. Oko yage pencil. What is this? Memo kagda? That is your pencil. Oyage pencil. Then tawa ekak liyenawa. Alien. What is this? Memo kagda? That is a book. Oka potak. මේ මොකක්ද? That is a book. ඕක පොතක්. ඔන්න ලස්සනට ඉගෙන ගන්නවා අපි. දැන් මේකට සිලබස් එකක් ඕනේද? ශ්‍රේණියක් වැදගත්ද? නෑ, වැදගත් නෑ. අපි ඉගෙන ගන්නේ භාෂාව. What is this? මේ මොකක්ද? That is a book. ඕක පොතක්. මම මේ සති ලස්සන ටියුට් එකක් කියවන කාට එක print කරගන්න. කාලස් දෙකක් තුනක් කරලා අඟහරු ආද ඔබ බදා දෙනට එයි ආ. සමහර අපිට හෙට දාන්න තිර තියෙනවා. What is this me mukakda? That is a book. Oka potak. Eka liyeli varaya. ආයලියන් මේ නොලී ඉන්නපා පුතේ What is this මේ මොකක්ද That is a table මේසයක් කියලා කියන What is this memo card? That is a table. Oka meseya. Me paadamen godak dewal ha kiyanna karanna puluwan paadawa. Me is same ma kiyanna.
What is this? මේ මොකක්ද? That is a table. මොක මේසයක්? What is this? That is a table. තව දෙකක් අපි ලියනවා ඊට පස්සේ ක්ලාස් එක ඉවරයි අද. ලස්සන ලියන්න. What is this? මේ මොකක්ද? That is a pencil. What is this? What is this? That is you are head. What is this memo card? That is your head. Oy oy agi sir. What is this memo card? That is a pencil. Oka pencila. What is this memo card? That is your head. Oya oyage hisa. අද අපි ඉගෙන ගත්තා is not එක. ඊස් එක නොට් දාන්නේ කොහොමද කියලා ඔන්න අපි ඉගෙන ගන්න. මම ගොඩක් වැදගත් පාඩමක්. සරලත් නැහැ සංකීර්ණත් නැහැ හැබැයි අපිට ඕනෙමයි. හරි සරලත් නැහැ සංකීර්ණත් නැහැ හැබැයි අපිට ඕනෙමයි. චුටි දුල පුතාලා හොඳට පුහුණු වෙන්න. වැරද්ද වරද්ද හරි පුහුණු වෙන්න කමක් නැහැ වැරදුනාට. හොඳට පුහුණු වෙන්න. චිත්‍ර ඇඳ ඇඳ ලියන්න. ආයෙ ලියන්න. ආයෙ පුහුණු වෙන්න. කාඩ් සදා ගන්න. ඒවා කියවන්න. ආයෙ පුහුණු වෙන්න. ගෙදර තියෙන බඩු අහන what is this මේ මොනවද කියලා එහෙම අහලා හොඳට පුරුදු වෙන what is this මේ මොකක්ද that is a pencil ඕක පැන්සලා what is this මේ මොකක්ද that is your head ඔය ඔයාගේ හිස ගොඩක් දේවල් අපි ඕන දැන් ලියන්න පුරුදු වුණා කියවන්න පුරුදු වුණා ලබන සතිය ඔය ටික හොඳට පුහුණු වෙන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න මම අනිවාර්යෙන් ටියුට් එකක් කියවනවා මේ සතිය බදාද හෝ අඟහරුවාද ඒක හැම කෙනෙක්ම පොතේ ලියා ගන්න ඕනේ අමාරු එකක් නෙමෙයි වන්නේ දේශී එකක් पर मैं उधर पुहुन वेन नोने मेरा मरे वीडियो कर ले वान नोने हम बाल में काउंट मरे वीडियो वाने काउंट मरे मैं उधर पूर्व इलाका टपा डांग कर लिया निकला मतलब ये ना बिनाडी पाक पुंछी काले आती है ना ऐसा कुत्ती है ना ऐसा भी पांती आदमी तेरी नवतमु हम उधर में ना सुबह दावसा सब्सिडिंग इन �